තමගේ පල්ලියන්නට හැංගිලා බලපත් කියන මම බොහොම මෙහෙමකට තියෙන්නේ වදුල පල්ලිය සෙන්නේ දේවස්ථානය මාම ගිනියන්නා හෙලිකොප්ටරේ සමෙන් සිල්ව ගෙනින්න හමුදාපෙත්තම මම මොකක්ද කිව්වේ මම කොළඹට ආවා එනගම මගේ අක්කම කතා කරලා අක්කත් දෙන්නේ වත්තල ඇවිල්ලා ඉන්න පාරේ පල්ලිය කීකව ගලක් ගන්න තුරක් ඔක්කොම ජීවත් වෙනවා අක්කා කාලේකෝ තාත්තේගේ අයිසියුවේ නමලෝක මල්ලි මාර වැඩේ තාත්තියගේ ඩුමනේ ඔළුවට බස් දැක්කම කතෝලික අර කොච්චරද පල්ලියේ මිනිස්සු බස් එක මම කරු වැඩේ මං කෙලින්ම හෙලිකොප්ටරේ ගාල් ෆ්‍රේස් එක දාපු අම්මන් කෙලින්ම අනිපැත්තට ගියා ආ තාත්තා නමලෝක අයිසියුවේ බලයි දාතරි වසන්ති පක්කව ගන්න කට්ටිය ඉන්නවා ඔය බලන්න සමාරවුන්නේ න්‍යාය මාත්‍රි කොමිසු ගන්න තාත්ත මන්නු මගේ ඔක්තෝබර් මාසේ මේ ඔක්කොම මේ දේශපාලන හොරපට සම්බන්ධව මගුල් නිසා මුතුමාලා විශ්වාස කරනවා මං තාත්තාට තාත්තා ගලකට කෙනෙක්ව සම්සදා මං දන්නවා නේ ඔය ඉතුවා සමහර තාත්තලා එහෙම තමයි තමයි පුදුම දෙන්න මුතුමාලා දන්නවා තාත්තලා කොහොමද ඇසෙන්නේ මං කෙනෙක් මේ අලි කියලා හම්බෙන් ගල් විදුසි මං තමයි පොලේ ඇදලා ඒ පොලේ තමයි බඩු දීන්නේ ඒකම පොලිසිය මුද්‍යංශ වාර්තා ඒක යෙදුණු මහින්දපාල සිරිසේන ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අනිත් එක තානාපතිවල කාර්යාලවල සිරි ජනාධිපති සහ ඇමති ආරක්ෂක අංශ ප්‍රධාන පොලිස් මුද්‍යංශ හැබැයි රණීන් විසින් මාතෘකාවක් නම් කිව්වේ නැහැ මහින්දපාල රණීන්ගේ පස්සේ නිසා රණීන්ට මේක කියලා තිබුණේ නැහැ නැති දැනගෙන්නේ නැහැ මම දන්නවා ඒ පොලේ අංග රණීන් अंतिम පොලිසිය දැනගන්න කිව්වෙ කොහොමද අල්ලු මගේ අසීරුවේ දෙන්නේ ඉන්න තාත්තා ගන්නවා කියලා මම දුන්නේ මට කැපුවා. ඔන්න ඔතමයි උනේ. මට අවුරුද්දක් පයින්න කරනවා සහෝදරනේ. මම බාහිර කියනවා. පල්ලියේ මගේ පොඩි පොඩි නහරක් තියෙනවා. මට කවුරේ කියනවා අපේ මිසුමන්න පල්ලියට ගිහම ඉන්නේ දෙන්නම මට තේරෙන්නේ. මම මණ්ඩලෙන් මම නම් දැක්කේ නැහැ. පුදුම විශ්වාසයෙන් සරලව පාස්නේ ඉස්සෙල්ලා මම සේවයෙන්ද කියන හිපල් ජීසස් කියලා පල්ලිය පලේ පාර පල්ලියේ අවුරුද්දක් පස්සේ එගිය සිකුරාද පල්ලියේ එගිය යනවා මාස්ක එකක් දාගෙන පල්ලියට ගුණ නිසා මම වඳුර ගන්න නැතිවෙයි මගේ ආගමේ විශ්වාසවල මට ඒ පාරකේ පොර පාහරෝ සෙට් එකක් නෑ මම අද කියනවා මාස්ක ගහන්නේ නිර්මාණයක් කියලා මොකද අප්‍රේ 21 වෙනිදා මාස්ක ගහනවා 27 වෙනිදා බිල්ට ගේනවා කවුද ගෝඨාභය රාජපක්ෂව තුන්සියර වෙනේ දානවා මේ රට අස්ථාවරයි රස්වාදය නැවත තිසෝසනවා ඔබතුමා ජනාධිපති වෙන්න සූදානම් මෙයා කියන රෝමන් සූදානම් දැන් තේරෙන මොකද දේන්නේ කතෝලිකයෝ දැන් සජිත් මහත්තයා සියන 42යි ගෝඨාභය 52යි ගෝඨාභයගේ දන්දෙන් සියන 5 සජිත් මහත්තයා කරේ ආවන 47යි 47 මුල 42 47 වෙනවා 52 47 වෙනවා ඒතකොට දෙවෙනිම නාපිරේ ජේපී ගාලේ තුනේ අපි නේ එහෙම වෙච්ච ගමන් ලස්සන මිනිස්සුයි මහත්තයා දිනුම් ඔබතුමාලා හිතනවා ඉතින් නැති පාහර දේශපාලන කරන කණ්ඩායමක් නේද මහින්ද රාජපක්ෂ කොටාලගේ රාජපක්ෂ තමයි රාජපක්ෂ සසිර රාජපක්ෂ නාමල් රාජපක්ෂ දැන් නිකුණ රණෝ කියන කෙනෙක් ඉන්න කොටාලගේ නංගී පුතා හයක් කියනවා පාර්ලිමේන්තු වල එකම පොදුවේ එහෙම රටකට අපි යන්න හදන්නේ මේ අකහත් මහත් කොල්ලෙක් හස්සා වගේ රටේ නායකයන්ව පාර්ලිමේන්තු ඉල්ලන්න ගතිලා කියලා මේ කවුද ඉන්න පස්සපන හොරා අනිත් පැත්තේ ඉන්නවා මිනිස්සුන් උදේ මේ අයියාකට අඩි 10ක් ගන්න උඩුලන්සයි ඉන්නවා ඒ වගේ මේ ලයිසන්ස් එක බලන්න ධර්මෝ හැදලා නැගින්න ඕනේ තරක් තියෙනවා කරුණාම්මන් දුන්දා කවුදම නෙවෙයි කියලා සුද්දා වගේ කියනවා අපි එකට ප්‍රමාද දෙයක බලමු සුනේ දින ගියේ සම්මේ සභාවේ මරනවා මහා බාල පොළුවෙන් ගාන ඇයි අනි පාත්කේ දන්දේ කියපාර වැඩ කරේ එයා කිව්වා නීසි වලට දැන් මම ගෝඨාභය වසන්ත ටීවී එකේ කියනවනේ නීසි මාර්ගය දෙවන්න එපා උඹලා ණය දෙවන්න එපා මෙයා කියේ කොහෙද ටීවී සම්පේ ගන්නේ කිව්වා ගන්නවා ගහලා නරුවේ එක ටීවීලක් කලවටි අහිමිවද එක මිනිහෙක් පාරකට බැස්සද ලෝහන් රත්නත්‍රේ අයියගේ පුතා අප්පනෝ මිනිහෙක් පොලිස්සේ අර කොළඹ
කාලේ මිලියන ලක්ෂ 80ක් පරිවර්තන කරන සංවිධානය කොටක මංගල ගන්නාපු මිනිහා බේරගත්ත අවුරුදු 23ක කොල්ලෙක් පොලිසිය කොස්තාප වෙන්නේ රට දෙනවට බයිසිකල් ඩිෆෙන්ඩ් කරන හක් වෙනවා අපේ කාලේ අපේ දෑනිච් එකේ තියෙන අප්පලා තිබ්බන මරණ ගාව කරන හතරක් තියෙනවා දරණ දෙකයි හිමු දෙකයි එනේ එනේ ගාව අල්ලන මරණ ගානක් අල්ලන ඊට පස්සේ පුදුමාකාර වෙනස කරන මරණයේ වෙනදේ පේන්නට කරනවා අපි සමහර විශේෂයි අපි දරණ දෙක වැරදි කියන්න අපිට කොන්දක් තියෙනවා හරිදේ හරිනේ කොන්දක් තියෙනවා කාර්ය නිර්මාණ අපි අහමුණා මම කොන්දක් තියෙන්නේ මරණ කියන ලොකු දුකක් තියෙනවා මගේ අම්මා මම මාස්ටර් ඉස්කෝලේ ආරම්භ කරනවා මම මරදක් කළා මාර්ගය නිර්මාණය කරලා මා විනාශ කරන ප්‍රශ්නයක් සමහර මිනිස්සුන්ට හිතන්න එක්ක සමහර මනාප වලට කතා කරනවා හැබැයි මම එකක් කියනවා මේක දෙවියෝතුන් වෙනකට දෙවි කෙනෙක් ඉන්නා උඩ අනිවාර්යෙන් සත්‍ය අනිවාර්යෙන් ජය ගන්නවා කියන එක මම උතුමාලට විනාශසතු පොදු වෙනවා මේවා වහන්න බෑ හැමදාම වහන්න බෑ කොයි වෙලාවක හරි ඔය ඉදිරියට එනවා මේක දේශපාලන වශයෙන් බලය ගන්න කරපු මිනිනකමක් කියන එක ලංකාවේ දවසකෝප්පුවේදී මම උතුමාලට ආවේ කියනවා මට කරන්න පුළුවන් එකම දෙයක් තමයි ඕනනම් බුලට් එකක් ගොඩනගන කියන එකයි අපේ මහදලාගේ කියනවා අය මම මේක කවදාවත් බය වෙන්නේ නැහැ ඒ ඔබතුමාලා අපි වගේ හරියට හරි කතා කරන්න තරුණ ඉස්සරහට එන්න ඕනේ කියන එක මගේ පරම යුතුයකම සහ චේතනාව හැටියට මම දකිනවා සමහරවිට මම නලන් කියනවා මේ මොහොතේ අපේ යටි වගකීමක් තියෙනවා අයිස්ස වගේ දුව වගේ අයිස්ස කොල්ල මාළුවෙක් රෙන්න ඕනේ මොකක්ද කිය පොන්නේ ඒක ජනක වෙනකොට කතා කරන්න පුළුවන් හයියක් දෙන්න ඕනේ අර්ශනා වගේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ඔබතුමා ඡන්ද දෙන්න ඉස්සලා මේ කණ්ඩායම් දෙක අරන් බලන්න ධම්පාලි සිටියේ ඒරොට් එක කවුද මේ ලොට් එක කවුද කවුද අයියේ කියලා කතා කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න එතකොට තමයි සමනේ නියම්ව හොයාගන්න පුළුවන් අපිට ඉස්සරහට යන්න මේ රට මේ යන ක්‍රමයට ගියොත් අවුරුදු 70 කට මිනිස්සු අඳුරේ ඉඳලා අවුරුදු 80 සමරුත් ඉන්නවා අවුරුදු 70 කරයි බෝට ආදේ අය මොකද මේ තුන්දෙනා කරන්නේ තමන්ගේ දරුවන්ට පාර හදන්නේ නාමවල ගේන්නේ සසින්දර ගේන්නේ අර නිකුණ වෙදී සසින්දර ගේනවා සමල් නාමවල ගේනවා මයින්ද අර අලුත් කරේ නම් කරන්නේ නිකුණ වෙදී ගේනවා බෝට ආදේ මාර විහිවන්නේ මේකද අපේ රට ඒකද අපි මේ මනිනේ මයිකක් කියන ඔයාට දෙන ඡන්දේ බලයම තමයි රේන සිතනයි දිලිජයයට දෙන ඡන්ද බලයම තමයි අපිට වටිනාකමක් දෙන්න පුළුවන් නොමිලේ ලැබෙන දෙයක් තියෙනවා උපත සහ මරණය සහ අපේ ඡන්දේ ඒකට සල්ලි කාරණා දෙන්නේ පිටවලුනකයි එයාට කොච්චර කිව්වත් මේක ඡන්දයයි ඔයාලට දෙන්නේ එක ඡන්දයමයි එතකොට කොහොමද මේ ඡන්දය ගන්න අරුත ජනල් එකක් තියෙන නිසා කවුරුල සල්ලි ගණන් කළා බොරුවක් ඇත්තක් කරා නැත්නම් බොරුවක් කරා හැබැයි අපිට පුළුවන් අපිට බැහැ කියන්නේ අපිට පුළුවන් අපි අපේ කොල්ල ගහව ආශ්‍රයෙන් පිළිල ඇත්ත කතා කරන්න ගත්තොත් මේකයි කරුම කියලා එතන තමයි මේ තීරයකට වඩා වෙනස කියන්නේ මම දන්නේ මේ නිසා කියන්නේ 2014 වෙනකොට කිසිම තීරයක් ජනරේ එකක් නැහැ සසින්ද රාජවංශයේ හැප්පෙන සල්ලි නැහැ දිවියෙන් මිනිස්සු විතරයි පාන්දර දුන්නොත් තමයි රැස්වීම කරා කියලා බුදුන් කියනවා එච්චර රැස්වීම වලට
මෙන්න පස්වලින් හස්තලා වල කොල්ලෝ නොමිනේෂන් දෙයි. අපි මෙච්චර මෙවැනි දක්ෂ කොල්ලෝ දක්ෂකම පේනකොට හර්ෂල ලංකාවේ ඉගෙනපත් කළා අසිරව දාන්න ඕනේ කියන අරගලයේදී අපි හර්ෂණ කියන එක මම අවශ්‍ය ආයතනවලින් කියන්නේ. නිසා මම හිතුවා විශ්වාස කරනවා හස්ත මල්ලිකේ ගමනක් අපි යන්න පුළුවන් මේ හදන්න පුළුවන් මේ බුදුමාලාගේ මන්දිරේ රටාව අද ගන්නවා මම ඒ අසිර කොමන් දවස් පහක් තමයි සිම් පහක දෙන්නම් කොට්ටාස වටේ යන අපි ඔක්කොම යන සෙට් එකක් බයින රැල් අත දෙන්නම තරුණිය අතරේ තමයි ගේන්නේ. එහෙම බයින ගැම්මට තමයි මිනිස්සු දැනගන්නේ හස්ත කෙල්ලෝ ඉන්නවා. බුදුමාලාගේ වැඩක් කරන්නේ මම මේක අවංක පුදුමාල දෙන්නා සහාය වෙනවා. සමන්ගේ දවසේ තව කතා කරන්නේ අපි අරන් තියෙන සුපිරි බඩු බ්‍රෑන්ඩ් එකක් දුර කතායි. අමතක වෙන්නේ නැහැ අර. පුළුවන් තමයි අසිර සෙක්ටර් අසිර නැතිද? පුළුවන් තමයි කඩවල ධර්ම කඩවල ස්වීට් කඩේම කියන දුර කඩේ නී සිද්ධු වෙනන්නේ කොහොමද බලන්න. දුර කඩේ නේ මම ඔබ අමතක අරගෙන ඒ සිද්ධු පුළුවන් තරම් ගහෝනේ රැලි හදන විදි. ඒකට ටීවී දෙන්න ඕනේ නැහැ සල්ලි දෙවල් ඇද්ද ඕනේ නැහැ. මේ වගේම කන්න පොරට ගියාම අසිර නම්බරේ කියනවා නේද? හා? කවදාවත් කවුද? ये තමගේ හර්ෂණික ලෝකයක් ගැන පොඩි පොඩි අවුලක් තියෙන කිසිය දෙයක් වෙන්න කිදෙන්නේ නැහැ. ඒකවල දෙකක් 10 දෙකක් ගයි මං කොයි එක ඔක්කොම මෙහෙම ගන්න. දෙකින් යන්න තුන වටිනවා. දෙකයි එකයි එකතරම තුනයි හර්ෂණික තුන දෙකම දෙන්න ඕනේ. ඒ හර්ෂණ මාත්‍රේ මිසි හැදෙන්නේ එහෙමයි තුනට. සෝතුමාන මොකද කියන්නේ? මේ අංක දෙක හදලා ඔබතුමාගේ කැමති බව දෙන්න ඕන අපේ අදින අය මන අපේ නිමයි කියන තරගයේදී. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද දුරකටනේ රට බේරගන්නේ? රටේ මිනිසුන් ප්‍රශ්නේ කරනකොට ග්‍රීන් 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 ආයෙත් උදේ පහමාරට ෆෝන් එකක් දෙච්චි අම්මා කියන්නේ කොල්ලෝ ගලි ගන්නවා. ඇයි බයයි ධාන්‍ය පස්සේ අද රවෙන ප්‍රශ්නයක්. ඔතන දියතන. රට මේ ඡන්දුන් වගේන පිස්සු දෙල්ලෝ හමුදා පාලනයක් ඇවිල්ලා මිනිස්සු ගමගස්සලා එක මිනිහට කතා කරන්න බැරිලා ඔබතුමා ලංකාවේ ජීවත් වීම කරේම රට ගන්න කියන මම දෙයියෙන් නම ඔබතුමා. සමතක තියාගන්න. මිනිහව ලහඬ ගන්න පුළුවන් නම් මුන්ට අපේ මරණය සිම්පල් නෑ. එනිසා අපි මේක හිතුවෝ මේ සම්බන්ධ කරමු හස්තවත් අහර්ෂණ සමිගන්දෝ යන දුරු මාසිකල දෙවියන් වහන්සේ මනියට බලවෝ ඉස්සෙල්ලා